ජනතාවත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කෙරුණද පවතින තත්ත්වයේ හැමේ යලි කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවධානමක් මතුව තිබෙනවා. මේ අද පෙරවරුවේ අඹේපුස්ස සිට කොළඹ කොටුව බලා ධාවනී වූ දුම්රියේ පැවති තත්ත්වයයි. බලධාරීන් විසින් නිසි සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කරන ලෙස ජනතාවට දන්වා තිබුණත් ප්‍රධාන ගැටලු හේතුවෙන් ජනතාවද පත් වී ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. අපි හැම වෙලේම කියන දෙයක් තමයි මේක මගේ මේක අහගෙන ඉන්නවා නම් සමහත් දුප්පිය සහ අනිකුත් වාහන බලධාරීන් අර යම් යම් සීමාවන් පවත්වනවට අවස්ථාවලදී ඒ සීමාවන්ට ගැළපෙන පරිදි දුම්රිය වාර ගණන අඩු කරන්නේ නැතුව අපිට සහයෝගයක් දෙන්න වැඩි වැඩියෙන් දුම්රිය ලබා දෙන්න මං හිතනවා මේ தත්ත්වය අවම කරගන්න පුළුවන්. එහෙම නොවුනොත් නම් මං හිතන්නේ ඒ தත්ත්වය මේ අපිට ඉතාමත් බරපතල දෙයක් සමහර විට තියෙනවා. ඒ අය හුඟක් වෙලාවට එහෙම හරි එන්නේ දුම්රිය හෝ බස් අඩු නිසා. ඉතින් එතකොට ඒ අදාළ බලධාරීන් ඒ தත්ත්වය අවම කරගන්න අවශ්‍ය කරන තරම් වාහන ඇතුළත් කරනවා නම් ප්‍රවාහන කටයුතු වැඩි කරනවා නම් ඒක හරහා දෙක අවම කරගන්න. පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අද පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොළඹ පළාත් ධාවනයේ වූ වාහන හේතුවෙන් වැලිපෙන්න ප්‍රවේශයේ ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබුණා. අප වාර්තාකරු සඳහන් කළේ කිලෝමීටර් දෙකක් පමණ වාහන පොලිම් දක්නට ලැබුණු බවයි. පළාත් අතර පනවා ඇති සංචරණ සීමා සම්බන්ධව විශේෂ රථ වාහන පරීක්ෂාවක් අද සිදු කළා. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.